පිරුවන් දිනාතුන් මෞබිම රැකගනිමින් මෞබිමේ නිදහස වෙනුවෙන් 30 වසරක් පුරා ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැද ත්‍රිවිධ 29,000 රණවිරුවන් සිහිපත ත්‍රිවිධ චෛත්‍ය වෙත 29,000 වහන් පිදීමේ රණවිරු පුරුදුන ප්‍රදීප පූජාව හෝකන්දර දක්ෂිණාරාමේදී හෝකන්දර දක්ෂිණාරාම විහාරස්ථානයේ සිට වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු පුතගුණ ප්‍රදීප පූජාව මෙවර 2020 වර්ෂයේදී පැවැත්වීමට දක්ෂිණාරාම විහාරස්ථ දායක සභාව ඒ වගේම ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධානය කරමින් සිටිනවා. මෙවර මැයි මාසයේ 12 වෙනිදා සිට 18 වෙනිදා දක්වා අඛණ්ඩව දින 7ක් මුළුල්ලේම රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව විහාරස්ථානයේදී පැවැත්වෙනවා. පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන පවතින නීති රීති රෙගුලාසිවලට අනුගතවයි මේ කාර්යය සිදු කිරීමට අපි සංවිධානය කරන්නේ. වෙනත වගේම මේ රටේ සම්භාවනීය මහා සංඝරත්නය දිනපතාම වැඩම කරමින් ඒ පූජා කටයුතු මෙහෙවීම සිද්ධ කරනවා. රණවිරුවන් නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදාවල නිලතල දරන දැරූ නිලධාරීන්ගේ සහභාගීත්වය මේ දින හතේම සිදුවෙන බව මතක් කර සිටිනවා. ඒ වගේම අපේ සතර පීරුවේ දායක කාර්කාදී පින්නතුන් නියෝජනය කරමින් ඉතාමත්ම සීමිත පිරිසක් තමයි මෙවර මෙම පහන් පින්කම සඳහා සහභාගී වන්නේ. හෝකන්දර දක්ෂිණාරාම විහාරස්ථානයේ මේ වෙනකොට රණවිරුවන් මූලික කරගෙන රණවිරුවන් වෙනුවෙන් සිදු කරන ලද පින්කම් රාශියක් තිබෙනවා. රණවිරුවන්ට ආශිර්වාද කරමින් කිරියම්මාවරුන් 700ක් සඳහා කිරියම්මා දානයක් පිළිගන්වමින් පින්කමක් සිදු කරන්නට යෙදුණා. ඒ පින්කම සඳහා දැනට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා ඇතුළු කොට ඇති රණවිරුවන් සහභාගී වුණා. ඒ වගේම එම වර්ෂයේදීම අපි ආටානාටී සූත්‍ර දේශනාව මාස 3ක් මුළුල්ලේ විහාරස්ථානයේදී අඛණ්ඩව සිදු කරමින් සතරවරම් දෙවිවරුන්ට අපි බෞද්ධයන් හැටියට ආයාචනය කර සිටියා. ඒ වගේම 2018 වර්ෂයේදී අපි 29,000ක් රණවිරුවන් ජීවිතක්ෂයට පත් වුණා. තමන්ගේ ජීවිත පූජා කළා මේ රට ත්‍රස්තවාදීන් නිදහස් කර ගැනීම සඳහා. ඒ 29,000ක් වූ රණවිරුවන් සිහිපත් කරමින් ඒ අයට පුණ්‍ය අනුමෝදනා කරමින් පහන් 29,000ක් දැල්වීමේ කාර්යය 2018 වර්ෂයේදී දක්ෂිණාරාම විහාරස්ථානයේදී සිදු කළා දින 7ක් මුළුල්ලේ. 2019 වර්ෂයේදීත් ඒ ආකාරයෙන්ම රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව අපි සිද්ධ කළා. පහන් 29,000ක් දැල්වමින් ඒ 29,000ක් වූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරමින් සහ ආබාධිත සෙබළුන්ට ආශිර්වාද කරමින් ඒ අයට ශක්තිය ලබා දෙමින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මෙවරත් අපි රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව සිද්ධ කරන්නේ විහාරස්ථානයේදී රණවිරුවන්ටත් ඒ වගේම විශේෂයෙන්ම මේ වෙනකොට මේ කොරෝනා වසංගත තත්ත්වයට ගොදුරු වී සිටින නාවික හමුදාවේ සියලුම නිලවල සියලු දෙනාටමත් ඒ වගේම ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීමේ මානුෂික මෙහෙයුමේදී යම් ආබාධිත තත්ත්වයකට පත්වෙච්ච සියලුම දෙනාටත් ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වයට ගොදුරු වී සිටි ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් කොරෝනා වසංගත තත්ත්වය මේ රටින් සම්පූර්ණයෙන්ම දූරීභූත නිවාරණය වේවා කියන මේ ප්‍රාර්ථනාවත් සහිතවයි මෙවර රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව සිද්ධ කරන්නේ. ඒ සඳහා ඔබටත් ඔබේ නිවසේ සිට සහභාගී වන හැටියට අපි කාරුණිකව ආරාධනා කර සිටිනවා. මෙවරත් මේ රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමේ කාර්යය ලංකා ලීඩ් නිවුස් ආයතනයේ සජීවීව ඔබ වෙත ළඟා කර දීම සඳහා අවශ්‍ය කරන පියවර අරගෙන තිබෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. පිරුවන් දිනාතුන් මෞබිම රැකගනිමින් මෞබිමේ නිදහස වෙනුවෙන් 30 වසරක් පුරා ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැද ත්‍රිවිධ 29,000ක් රණවිරුවන් සිහිපත ත්‍රිවිධ චෛත්‍ය වෙත 29,000ක් වහන් පිදීමේ රණවිරු පුරුදුන ප්‍රදීප පූජාව හෝකන්දර දක්ෂිණාරාමයේදී